At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. වඩා යහපත් අනාගතයක් වෙනුවෙන් වෘත්තීය පේදීන් යන තේමාව ඔස්සේ වියත් මග සංවිධානයේ වාර්ෂික මහා සමුළුව අද පස්වරුවේ බොරලැස්ගමුවේදී පැවැත්තුණා. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හිටපු අමාත්‍යවරුන් සහ හිටපු රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකු මෙම අවස්ථාවට එක්ව සිටියා. ඉතාම කඩගාටුවෙන් කියන්න ඕනේ ලංකාව අද වෙනස් වන ලෝකයක පිහිටා සිටින තත්ත්වය හොඳටම නිරූපණය වෙන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වෙනි සතිවාරයේ ඉහළ පෙළේ සංඝටකයේ අමතමින් ලංකාවේ විදේශ අමාත්‍යතුමා කරපු කතාව. ඒකෙදි එතුමා කිව්වා ලෝකයට අවුරුදු 69ක් තිස්සේ ශ්‍රී ලංකාව ජාතිය ගොඩනැගීමේ සහ සමාජ ආර්ථික ප්‍රගතියට ගත් උත්සාහයන් a failed experiment අසාර්ථක අත්දැකීමක් උනාය. ඒ යුගයට අවසන් තිත තබන්නට අවස්ථාව ඇවිල්ලා තියෙනවා කිය. වෙනත් ආකාරයකට කියනවනම් ලංකාව නියෝජනය කරන විදේශ අමාත්‍යතුමා මුළු ලෝකෙටම කිව්වා ලංකාව අසාර්ථක රාජ්‍යයක් කියලා. මගේ ජීවිත කාලේ නම් එවැනි අවනම්බු සහගත ස්ථාවරයක් ලංකාව ලෝකේ කිසිම තැනක අරගෙන නැහැ. මේ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියේ මේ අයට අවශ්‍ය කරන්නේ දැනට මේ රටට හඳුන්වලා දීපු මේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනීය ක්‍රියාත්මක කිරීම සඳහා දැනට යම් කිසි ආරක්ෂක පියවරවල් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ තියෙනවනම් අන්න ඒ ආරක්ෂක පියවරවල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කරන්න. ඒකයි දැන් කියන්නේ මේ සුළු සංශෝධන කීපයක් කරාම ඇති ඔයිට වඩා ෆෙඩරල් ආණ්ඩුවක් කොහොමද ඇති කරන්නේ අපි දැනට ඇති කරලා ඉවරයි.